ආයුබෝවන්. අධ්‍යාපනයේ පිළිබඳ සහතික පත්‍ර හෝ ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා හදාරන විද්‍යාර්ථීන් වෙත පුංචි පාඩමක් අද ඔබට කියා දෙන්න මං බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ඓතිහාසික විකාශනය පිළිබඳව තමයි මම අද ඔබට මුලින්ම පහදා දෙන්නේ. මේ විශාල මාතෘකාවේ පුංචිම පුංචි කොටසක් තමයි අද මම මාතෘකා කරගන්නේ. ඒ තමයි පුරාතන ලංකාවේ පැවති පාසල් ක්‍රමය පිළිබඳව ඔබට කරුණු කාරණා කීපයක් සිහිපත් කරන්න. ලංකාවේ අසිරිමත් ශ්‍රේෂ්ඨතම සිදුවීමක් සිදු වෙනවා. ඒ තමයි මහින්දාගමනය. මහින්දාගමනයත් එක්කම සිංහල ජාතිය, බුද්ධ ධර්මය, සංස්කෘතිය, මේ හැම දෙයක්ම බෞද්ධ ධර්මය එකට බැඳී ගොඩ නැගුණා. ඒ නිසා ආගම මුල් කරගත් බෞද්ධ අධ්‍යාපනයක් මෙරටේ මහින්දාගමනයෙන් පස්සේ ඇති වුණා. එම බෞද්ධ අධ්‍යාපන ක්‍රමය තමයි සොදේශීය අධ්‍යාපන ක්‍රමය ලෙස හඳුන්වන්නේ. ඒ සොදේශීය අධ්‍යාපනය ලබා දෙන ආයතන කීපයකුත් පහළ වුණා. ඒවට අපි කියනවා සොදේශීය අධ්‍යාපන ආයතන කියලා. මේ සොදේශීය අධ්‍යාපන ආයතන වලින් බලාපොරොත්තු වුණු අරමුණු මොනවාද? දැන් ඔබ දන්නවා පැරණි රජ දවසේ ඉඳලා බුදුදහම කේන්ද්‍ර කරගෙන අධ්‍යාපනය ව්‍යාප්ත වුණා. එහෙමනම් එහි පළවෙනි අරමුණ විදිහට අපිට පේනවා දැනුම ලබා දීම. දෙවෙනි අරමුණ උනේ සදාචාරාත්මක හා අධ්‍යාත්මික ගුණ වගාවක් ඇති කරන පුද්ගලයන් බිහි කිරීම. මේ අරමුණු සාක්ෂාත් කරගන්න මොනවද මෙරට තිබුණු සුදේශීය අධ්‍යාපන ආයතන? ඒ ගැන බලනකොට ආයතන වර්ග තුනක් මේ පැරණි අධ්‍යාපන ක්‍රමය තුළ අපිට දකින්න පුළුවන්. ඉන් එකක් තමයි ගුරු ගෙදර. දෙවෙනි එක තමයි පන්සල. තුන්වැන්න තමයි පිරිවෙන. ගුරු ගෙදර, පන්සල, පිරිවෙන. මේ පුරාතන ශ්‍රී ලංකාවේ පැවති පාසල් ක්‍රමය යටතේ අපිට දැන හඳුනා ගන්න පුළුවන් ආයතන තුන. අපි ඉස්සෙල්ලාම ගත්තොත් ගුරු ගෙදර. ගුරු ගෙදර අපි සමහර වෙලාවට පොත්පත්වල කියවනකොට දකින්න ලැබෙනවා ගැමි පාසල කියලා. එතකොට සදේශීය අධ්‍යාපනයේ ප්‍රාථමික අවස්ථාව තමයි මේ ගුරු ගෙදර. එතකොට ගුරු ගෙදරේදී මොනවද බලාපොරොත්තු වුණේ උගන්වන්න? කියවීම, ලිවීම, සංඛ්‍යා පිළිබඳ මූලික අවබෝධය ලබා දීම බලාපොරොත්තු වුණා. එතකොට තමන්ගේ මව් භාෂාවෙන් තමයි මේ සියලු දේ කරන්නේ. ඒකම ගුරු ගෙදර තුලත් නම් පොත, කියන්නේ අපිට වර්තමානයේ දකින්න ලැබෙන පැරණි පොත්පත් රාශියක් ඉගෙන ගන්න අවස්ථාව ලැබී තියෙනවා. නම් පොත. දැන් නම් පොත ගත්තොත් ලංකාවේ නගර, විහාර, කඳුගංගා ඇතුළත් නාමාවලියක් තමයි ඒක තියෙන්නේ. ඒ පිළිබඳව විස්තර කරන නම් පොත. මගුල් ලකුණ, බුදුන් වහන්සේගේ ශරීරයේ ඇතුළත් මංගල ලක්ෂණ පිළිබඳව කෙරෙන වර්ණාව තමයි ඒක තියෙන්නේ. ඒ නිසා මගුල් ලකුණ. ඝන දෙවි හැල්. පත්තිනි හැල්. නම් පොත.
කියන්නේ විවරණ පිළිබඳ තියෙන කොටස. ඊළඟට බුද්ධ ගද්‍ය, සකස් ගද්‍ය. මෙන්න මේවා අනිවාර්යයෙන්ම හදාරන්නට ඕනේ. ඉතින් ඔය නම් පොත, බුද්ධ ගද්‍ය, සකස් ගද්‍ය මේවයි, මේවා පොත් අරගෙන බලන්න. දැන් අපි ගත්තොත් බුද්ධ ගද්‍ය පොත ගත්තොත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ දුෂ්කර හා දුර්ලභ අක්ෂර බන්ධනය පිළිබඳව අවබෝධය දෙන්න. සකස් ගද්‍යෙත් ඒ විදියමයි. දැන් කවියක් ගත්තොත් ඒක මේ ඉෂ්ට විනිෂ්ට සමුජ්ජිත කෝප, තුෂ්ට වරිෂ්ට විවර්ජිත තාප, සිෂ්ට විසිෂ්ට විනර්ජිත තාප, අෂ්ට චතුෂ්ට ච ලක්ෂණ රූප. මම මේ කිව්වේ මේ බුද්ධ ගජ්ජේ තියෙන මේ කවියක්. ඉතින් ඒකේ ඒ අකුරු එදිලා තියෙන ආකාරය මේ පිළිබඳ ළමයාට අවබෝධය පහසුවෙන් ලබා දෙන්න ඒ පොත අධ්‍යයනය කරන්න නියම කරලා තිබුණා. ඉතින් ඔය පොත්පත් සහ මූලික අධ්‍යාපනය හැදෑරීම ගුරු ගෙදරින් සිද්ධ වුණා. ඒ නිසා අපි හඳුන්වනවා ගුරු ගෙදරින් ලබා දෙන්නේ මූලික අධ්‍යාපනයක් කියලා, නැත්නම් ප්‍රාථමික අධ්‍යාපනයක් කියලා. ඊළඟට වැදගත් ආයතනය තමයි පන්සල. එතකොට පන්සලට එන්නේ ගුරු ගෙදරින් අධ්‍යාපනය ලැබපු අය. එතකොට ගොඩක් වෙලාවට මෙතන පසුව මහන වෙන්න බලාගෙන ආපු අයත් ඉන්නවා, එහෙම නොවුණු අයත් ඉන්නවා. ඒ නිසා ගුරු ගෙදරට ගොඩක් මේ ගිහි පිරිස එන්නේ පිරිමි අය පමණයි. කාන්තාවන්ට මේ පන්සල විවෘතුනේ නැහැ. ගුරු ගෙදර කාන්තා පිරිමි දෙපාර්ශයටම විවෘතව තිබුණා. ඉතින් පන්සලෙන් ලැබුණු අධ්‍යාපනය ගුරු ගෙදරින් ලැබූ මූලික අධ්‍යාපනයට වඩා පුළුල් එකක්. බෞද්ධාගමික අධ්‍යාපනයට මුල් තැනක් මෙහිදී ලබා දුන්නා. ඉතින් වෛද්‍ය ශාස්ත්‍රය, ජ්‍යොතිෂ ශාස්ත්‍රය, ඊළඟට පාලි භාෂාව, සංස්කෘත භාෂාව, ඡන්ද ශාස්ත්‍රය, අලංකාර ශාස්ත්‍රය, සාහිත්‍ය, ඉතිහාසය, අංක ගණිතය, වෛද්‍ය ශාස්ත්‍රය, ඔය විදියට බොහෝ කරුණු කාරණා කියලා දුන්නා. ඒ විතරක් නෙමෙයි, චිත්‍ර ශිල්පය පිළිබඳව, ප්‍රතිමා ශිල්පය පිළිබඳව, ඔය ඒ ආකාරයෙන් තියෙන විවිධ ලලිත කලාවන් පිළිබඳවද උගන්වපු පන්සල් තිබුණු බව අපිට දකින්න පුළුවන්. ඒ නිසා පන්සල් අධ්‍යාපනයත් අපේ කාලේ වැදගත් අධ්‍යාපනික ආයතනයක් බවට පත් වුණා. ඉතින් ගුරු ගෙදරින් පන්සලට ඇවිල්ලා ඉන් අනතුරුව පන්සලෙන් අධ්‍යාපනය ලැබලා අනතුරුව පිවිසෙන්නේ පිරිවෙනට. නිසා පිරිවෙන් අධ්‍යාපනය ගත්තාම පන්සල් අධ්‍යාපනයටත් වඩා ගැඹුරු අධ්‍යාපනයක් ලබා දෙන. ඉතින් එහිදී විශේෂයෙන්ම ඔබ දන්නා මේ අභිධර්මයේ පිළිබඳ, බුද්ධ ධර්මයේ තියෙන ත්‍රිපිටක අධ්‍යයනය පිළිබඳව වැඩි නඹුරුතාවයක් දක්වනවා. ඊළඟට විවරණ අලංකාර පිළිබඳ, ඡන්දස් අලංකාර පිළිබඳව, පාලි, සංස්කෘත, දෙමළ යাদি භාෂා පිළිබඳව විවිධාකාර වශයෙන් පිරිවෙන් වල අධ්‍යාපනය පුළුල්ව පැතිරී යනවා. ඉතින් පිරිවෙන් ගත්තාම ඔබට අපි ගත්තොත් එහෙම මේ අනුරාධපුර ඉඳලා අද දක්වාම ව්‍යාප්ත වන පිරිවෙන් නම් දරූ පිරිවෙන් රහසක් අපිට දකින්න පුළුවන්. ඉතින් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඔබට පුළුවන් පොතපත අධ්‍යයනයෙන් ඒවා ඉගෙන ගන්න. අපි ගත්තොත් මහා විහාරයට, අනුරාධපුරයට අදාළව ගත්තොත් මහා විහාරයට අදාළව කාල ප්‍රසාද පිරිවෙන, සුන හාත පිරිවෙන, දීඝ වංකමන පිරිවෙන, ඊළඟට අභයගිරියට අදාළව ගත්තොත් ජේතවන පිරිවෙන, උතුරු මූල පිරිවෙන, මහා කහර මූල පිරිවෙන, ඊළඟට ජේතවනයට ගත්තොත් දක්කින මූල පිරිවෙන, සේනාපති පිරිවෙන විදියට පිරිවෙන් රාශියක් දකින්න පුළුවන්. පොළොන්නරු යුගයට ගත්තත් පුස්පාරාම පිරිවෙන, ඉසිපතන පිරිවෙන, තුසිතාරාම පිරිවෙන, ජේතවනාරාම පිරිවෙන විදියට පිරිවෙන් දකින්න පුළුවන්.
ඊළඟට අපිට ඔය සංදේශ කාව්‍ය ආශ්‍රයෙන් ගත්තහම ඔබට මතක ඇති පිරිවෙන් රාශියක් ගැන වර්ණනා කරන අවස්ථා අපි දැකලා තියෙනවා. අපි සැළලිහිණිය ගත්තත්, ගිරා සංදේශය ගත්තත්, හඳ සංදේශය ගත්තත් බොහොම ප්‍රසිද්ධ පිරිවෙන් පිළිබඳ වර්ණනා එහි කෙරෙනවා. ඒ විදිහට ගත්තොත් දඹදෙණිය සහ කෝට්ටේ යුගයේ ගත්තොත් ප්‍රතිරාජ පිරිවෙන, මයුරපාද පිරිවෙන, මේ අස්සද්දන පිරිවෙන, පස්මූල පිරිවෙන, ඊළඟට පරාක්‍රමබාහු පිරිවෙන, ඊළඟට තොටගමුවේ විජයබාහු පිරිවෙන, කෑරගල පද්මාවති පිරිවෙන, පැපිලියානේ සුමිත්‍රා දේවි පිරිවෙන, එ ආදී වශයෙන් පිරිවෙන් රාශියක නම් වලක් අපිට කියාගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ප්‍රධාන ආයතන තුනේ අධ්‍යාපනය අපේ ඓතිහාසික විකාශනය තුළ මුලින්ම දක්නට ලැබෙනවා. ඉතින් ඒවායේ අපි ගත්තොත් විෂය නිර්දේශ වගේ විෂයන් තමයි ඔබට මම ඔය සමහර අවස්ථාවේදී ගත්තොත් කිව්වේ. ඊළඟට බලන්න දැන් මේ ඉගැන්වීම කවුද කරේ? එතකොට දැන් ගුරු ගෙදර මූලිකයා ගුරුතුමා. එතකොට ගුරුන්නාන්සයා තමයි ප්‍රධානියා. එහි බලධාරියත් ඔහු. ඊළඟට ගත්තොත් මේ පන්සල. එහි ගත්තොත් අනිවාර්යම ස්වාමීන් වහන්සේ. ඊළඟට පිරිවෙන එනකොටත් ස්වාමීන් වහන්සේලා තමයි ඉගැන්වීම සිද්ධ කරේ. පසු කාලීන මේ ගිහි පඬිවරුන්ටත් අවස්ථාව ලැබුණා මේ පිරිවෙන්වල උගන්වන්න. එතකොට ඒ විදිහට ගුරු වෘත්තිය, ගුරු ඉගැන්වීමේ ක්‍රමය, එහෙම නැත්නම් බාහිරව කටයුතු කරන පුද්ගලයන් සිටියා. අනිත් පැත්තට ගත්තොත් ඉගැන්වීමේ ක්‍රම. එතකොට ඉගැන්වීමේ ක්‍රම ගත්තොත් ප්‍රශ්නෝත්තර ක්‍රමය, දේශන, කතන්දර, ඊළඟට ගැටළු සාකච්ඡා, විවාද, ඒ වගේ ඉගැන්වීම් ක්‍රම දකින්න තියෙනවා. බහුලව අපිට දකින්න තියෙන්නේ දේශන ක්‍රමය තමයි. ඊළඟට ඉගෙනීමේ ක්‍රමය, ඒ කියන්නේ ශිෂ්‍යයෝ ඉගෙන ගන්න ඕන ප්‍රධාන ක්‍රමය බවට පත් වෙලා තිබ්බේ වනපොත් කිරීම, කටපාඩම් කිරීමේ ක්‍රමය. සමහර තැන්වලදී අපිට දකින්න ලැබෙනවා ඉන්නහාට ගැටලු විසඳා ගැනීම, සාකච්ඡා ක්‍රම, විවාද ක්‍රම වගේ ඉගෙන ගන්නත් අවස්ථාව ලැබුණ කියලා. කොහොම නමුත් අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ ඉගෙන ගැනීමේ ක්‍රමය විදිහට තිබුණේ වනපොත් කිරීමේ ක්‍රමය. ඉතින් එහෙමනම් මම ඔබට ඉතාමත්ම දිගු විස්තර සහිත පාඩමක් තමයි ඔය ඉතාමත්ම කෙටියෙන් ඔබට සිහිපත් කරේ. මොකද අපි ගත්තොත් විද්‍යාව තරණයට පෙර අපේ රටේ අධ්‍යාපනය තිබුණා. ඊළඟට විද්‍යාව තරණය සිට දෙවන පෑතිස් රජතුමා දක්වා කාලයක් තියෙනවා. ඒ කාලේ අධ්‍යාපනය කොහමද තිබ්බේ? ඊට පස්සේ මහින්දාගමනයෙන් පස්සේ කොහමද අධ්‍යාපනය තිබ්බේ? මෙන්න මේ ඔක්කොම ටික මූලාරම්භයකට කැටි කරලා තමයි මම ඔබට ඔය ප්‍රධාන කරුණු කාරණා ටික සිහිපත් කළේ. හැබැයි ඒකම දැන් ප්‍රශ්නයක් දෙකක් අහනකොට තමයි සමහරලාට අපි ඉගෙන ගත්තේ මොනවද කියලා මේ අපහසු වෙන්නේ උත්තර දී ගන්න. අපි ගත්තොත් මෙහෙම වගේ ප්‍රශ්නයක්. ගුරු ගෙදරින් ලැබුණේ විධිමත් අධ්‍යාපනයක්ද, අවිධිමත් අධ්‍යාපනයක්ද, ද්විතීක අධ්‍යාපනයක්ද, මූලික අධ්‍යාපනයක්ද? එතකොට මේකට උත්තරේ තමයි මූලික අධ්‍යාපනය කියන එක. එතකොට ඊළඟට මේ පිරිවෙනින් ඉගෙන ගන්න ලැබුණු විෂයක් විදියට මොනවද ඉගෙන ගන්න ලැබුණු විෂයන් කියලා කිව්වොත් ඔබට මම මුලින්ම මේ වීඩියෝවේ කිව්වා මෙන්න මේ විෂයන් ඉගැන්වුවා කියලා. ඊළඟට පන්සලෙන් උගන්වන ලද විෂයක් විදියට විෂයන් රාශියක් ඔබට මම සිහිපත් කරා. ඒවා ප්‍රශ්න විදියට අපෙන් අහන්න පුළුවන්. ඊළඟට ශිෂ්‍යයන්ගේ ප්‍රධාන ඉගෙනුම් ක්‍රමය වෙලා තිබුණේ මොකද්ද කියලා අහන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් වනපොත් කිරීමේ ක්‍රමය කියලා. ඉතින් මේ විදිහට ස්වදේශීය අධ්‍යාපනය පැවතිලා ඊට පස්සේ මේක පිරිහෙන්නත් කාරණා කීපයක් බලපෑවා. ඒකට පළවෙනි කාරණාව තමයි බටහිර ජාතීන්ගේ පැමිණීම. ඊළඟ කාරණාව තමයි ස්වදේශීය පාඨශාලාවලට වඩා විදේශිකයන්ගේ පාඨශාලා
මැනවින් සංවිධානය වුණා, පාලනය වුණා, නඩත්තු වුණා. ඊළඟට සිංහල බෞද්ධ රජදරුවන්ගේ අනුග්‍රහය මෙයට නැතිව ගියා. ස්වදේශීය අධ්‍යාපනයට අනුග්‍රහය දැක්වීම නැතිව ගියා. ඊළඟට එන්න 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 බෞද්ධ අධ්‍යාපනය ලබන සංඛ්‍යාව අඩුවීමක් දක්නට ලැබුණා. ඉතින් ඒ කාරණා හේතු කොටගෙන ස්වදේශීය අධ්‍යාපනය පෙරහීමට පත් වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා යටත් විදිත අධ්‍යාපනය පිළිබඳ. එනම් ඒ වීඩියෝවෙන් හමු වෙන තුරු ඔබට අයිබෝවන්.